අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 100 උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත පාස්කු ත්‍රස්තයන් ගැන රටට කියන්න සජිත් මෛත්‍රීට කියයි රටේ ජනගහනෙන් සෑම දස දෙනෙකුගෙන් 6 දෙනෙකුම අවදානම් කලාපයට अपे पक्षे असुवट असुनव्यक आयने अनुर कैनडा विदी कियाई පාස්කු ප්‍රහාරයේ සත්‍ය දන්නවා නම් වහාම රටට හෙලි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් ඉල්ලා සිටිනවා ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදු කළේ පහුගිය දවසක හිටි හැටියේම හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා ඔහු දන්නවලු පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය කවුද මේ දේ කරේ කියලා අපි ඉල්ලීමක් කරනවා එතුමගෙන් තටම තටම ඉන්න එපා බල බල ඉන්න එපා ජීවිත පූජා කරපු මේ රටේ ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ සත්‍ය හෙළිදරව් කරන්න මේ සත්‍ය අපිට දැනගන්නට ඕන අපිට අවශ්‍යයි පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇත්ත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දන්නවනම් මොකද්ද ඒ ඇත්ත කවුද මේව පිටුපසෙ හිටි කවුද මේවට වග කියන්නට ඕන ඒක වහා හෙළිදරව් කරන්න මටත් තියෙන හෙළිදරව්වක් කරන්න ඒ හෙළිදරව්ව තමයි අනිවාර්යෙන්ම නියත වශයෙන්ම අපි වගකීම බාර ගන්නවා විනිවිද භාවෙන් යුක්ත වූ අපක්ෂපාතී සත්‍ය හෙළිදරව් වෙන මහා දෙවන්ත පරීක්ෂණය දේශීය විදේශීය ඔය විවිධ පාර්ශවකරුවන් සම්බන්ධ කරගෙන මේ රටේ ජනතාවට විශේෂයෙන්ම ජීවිත හානි වුණු අවයව අහිමි වුණු දූ දරුවන් අහිමි වුණු ඥාති හිත මිත්‍රාදීන් අහිමි වුණු ඒ පවුල් වලට සාධාරණත්වය අපි ඉෂ්ට කරනවා පාස්කු ප්‍රහාරය පිටුපස හිටපු සියලුම දෙනා හොයා ගන්නව විතරක් නෙවෙයි අල්ල ගන්නව විතරක් නෙවෙයි නීතිය හමුවට ගෙනවිල්ලා ඒ ම්ලේච්ඡ මිනි මරුවන්ට දිය යුතු උපරිම දනුවම ලබා දෙන්නට අපි කටයුතු කරනවා පසුගිය වසරේත් මෙරට ආර්ථිකය 2.3%කින් කඩා වැටී ඇති බව අප වාර්තා කළා ඒ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුවයි මේ වන විට රටේ ජනගහණයෙන් සෑම 10 දිනකුගෙන් 6 දිනකම අවදානම් කලාපයට වැටී ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාව පෙන්වා දෙනවා මේ දවස්වල දේශපාලනඥයින් නම් රට පිළිබඳව මවන්නේ සුරංගනා ලෝකයක් විවිධ සඳහනගත වීම් හරහා මේ දේශපාලනඥයින් රටට කියන්න උත්සාහ දරමින් සිටින්නේ අපට තමයි රට ගොඩ ගන්න පුළුවන් කියන පණිවිඩයයි සමහරුන්ට අනුව නම් ජනපති රනිල් දැන් මේ රට ගොඩගෙන අවසන් ඒ නිසා ජනපති රනිල් එක්ක සඳහනගත වන්නට උත්සාහ දරන පිරිසකුත් සිටිනවා ඇමරිකාවෙන් ආව බැසිල් රාජපක්ෂ තරම් විද්වතෙක් ප්‍රඥයකු නැති බව කියමින් ඔහුත් එක්ක රනිල් සමග එකතු වෙලා රට ගොඩ ගන්න හදන පිරිසකුත් ඉන්නවා මේ සියල්ලන්ම පර්ණ බෝතල්වල පරණ පල්වුණු වතුර මිස පර්ණ වයින් නම් නොවන බවයි පැහැදිලිව කිව යුත්තේ මේ අය මේ දිනවල පවසන ආර්ථික සාධක හැරෙන තැපෑලෙන් ඒ අයගේම කතාවලින් නිෂේධනය වනු දක්නට පිළිවන් රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා වැඩි වී ඇතැයි පවසන මේ පාලකීන් අප මොනතරම් ඩොලර් ණය ප්‍රමාණයක් 20/22 සිට ගෙවීම් පෙහෙර හැර ඇති බව පවසන්නේ නැහැ ඇත්තටම 20/22 අප්‍රේල් සිට ගෙවීම් පෙහෙර හැර ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් අනික විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4.5කට වැඩි වී ඇති බව පැවසුවත් එම ඩොලර් බිලියන 4.5 තුල චීනෙන් ලබා දුන් භාවිත කරන්නට බැරි ඩොලර් බිලියන 1.2කට වැඩි ප්‍රමාණයක් ඇති බව මේ අය ඌමනාවෙන්ම මගහරිමින් තමයි ගණන් හිලව් හදන්නේ මේ වන විට අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා සාර්ථක වී ඇත්තේ IMF එකත් එක්ක පමණයි
නමුත් අප රට රටවලින් ගත්ත ද්විපාර්ශ්වීය ණයසේම ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගෙන් ගත්ත ණය ගෙවීම් කල් දමා ගැනීම අද වනතෙක් සාර්ථක වී නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් මෙසේ ප්‍රතිව්‍යුහගත කිරීම කරගත යුතුයි. ඒ අනුව නැවත ණය ගෙවීම් ආරම්භ කරනවත් සමගම නැවත ඩොලර් හිඟයකට මුහුණ දීමට සිදුවන බවයි ආර්ථික විශේෂඥ මතය වී ඇත්තේ. කෙසේ වෙතත් පාලකීන්ට දැනෙන්නේ නැති සාමාන්‍ය ජනතාවට පමණක් දැනෙන බරපතල ආර්ථික ව්‍යසනයක් ඇති බව කිව යුතුයි. ඒ බව අපූර්වවටම සනාථ වන්නේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී. රටේ පුරවැසියන්ගෙන් 10න් 6 දෙනෙකුම දැඩි ආර්ථික පීඩනය නිසා ආතතිය ඇතුළු ලෙඩ රෝගවලට ගොදුරු ඇති බව එහිදී හෙළිදරව් වුණා. මේ නිසා රටේ සෑම පුරවැසියන් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙකු අවදානම් කලාපයක ජීවත් වෙනවා. එහෙමත් නැත්නම් අවදානම් කලාපයකට වැටී තිබෙන බව තමයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාර්ග සභාවේදී එළිදරව් වුණේ. එසේම මෙරට ඉදිකිරීම් කර්මාන්තයේද 70%කින් පමණ කඩා වැටී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය සඳහන් කරනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය තුල රැකියා කළ ලක්ෂ 5කට පමණ මෙවන විටත් රැකියා අහිමිව ගොස් අවසන්. විශේෂයෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන වාර්තාවේ කාර්මිකංශයේ කඩාවැටීම දක්වා තිබෙනවා. කාර්මිකංශයේ උප අංශ 17න් අංශ 13ක්ම ඍණ වර්ධන වේගයකුයි පෙන්눔 කර ඇත්තේ. ඇඟලුම් වැනි කර්මාන්ත ක්ෂේත්‍රයන්හි බිඳ වැටීම් යලි ක්ෂණිකව යථා තත්ත්වයට පත් කරන්නට බෑ. ඉන්දියාවයි ලංකාවයි යාකරන පාලම් බෝක්කු ගැන කතා කරන අපි රට දැන් සුරපුරයක් කියන ආයේ බලේ අල්ලන්ට හදන ඒ කූට දේශපාලනඥින්ට තමන්ගෙම කතා හරියටම මේ විදිහට විශ්ලේෂණය කරගත්තොත් අපට කියන්නට ඇත්තේ බූමරංගයක් වෙමින් පවතින බවයි. නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුලින් පමණක් රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ ආර්ථිකය ගොඩනැගීම සියලු දෙනාගේම වගකීම බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමුනේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. යුනයිටඩ් යුත් තරුණ එකබුතුව පොළොන්නරුවේදී සංවිධාන කළ තරුණ අපේ අනාගතයේ වැඩසටහන පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. ජනපති සමග කතාබහක් නමින් පැවැත්වුණු මෙම හමුවේදී රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සාකච්ඡා කළ අතර ඔවුන් මතු කළ ගැටලු රැසකටද පිළිතුරු ලබා දුන්නා. IMF සංවිධානය එක්ක දැන් සාකච්ඡා කළ ඉවර කළා. ඒගොල්ල කිව්වා ඒක සුදුසුයි කියලා, පිළිගන්නවා කියලා. දැන් අපිට ගිහින් කතා කරන්න තියෙනවා අපිට ණය දුන්න රටවල් වලට. දැන් අගමැතිතුමා චීනෙට ගියාම චීන එක්ක කතා කරනවා. මෙතුමා ඉන්දියාවට ගියාම ඉන්දියාව එක්ක කතා කරනවා. මහා බැංකුවේ අධිපතිතුමයි අමාත්‍යාංශයේ ලේකම්තුමයි ලන්ඩන් නුවරට යනවා පුද්ගලික නායකරුවන් එක්ක සාකච්ඡා කරන්න. මම බලන්නේ මේ කතා කරලා අත්සන් කරන්න. ඒක අත්සන ගත්තාන් පස්සේ බංකොලොත් භාවයෙන් ඉවරයි. එදිනෙදා ණය ගෙවන්න ශක්තියක් තියෙනවා කියලා. ඒක අරගෙන ඉවර වෙනකොට ජූලි මාසෙ විතර වෙනවා. ඒ ඊළඟට තියෙන ප්‍රශ්නේ මේ බංකොලොත් භාවයෙන් ඉවත් වුණාට අපිට තාම තියෙනවා හැම අවුරුද්දෙම අපනයනයට වඩා ආනයනය යනවා. දැන් මේක තියෙන්නේ මේ ණය ගෙවන එකනේ 2024 වෙනකන්. ඊට පස්සේ ආවේ ණය කොහොමද ගෙවන්නේ? තව අවුරුදු 10කින් මේක සිදුවේද? වයස කීයද? 27යි. අවුරුදු 37න් මේකට මුහුණ දෙන්න කැමතිද? ආපහු තෙල් නැතුව මොනාවෙද දන්නේ, බාර ගන්න කවුරුද නිද කියලාවත් දන්නේ. දැන් මේ එක්කම අපි යෝජනා ඉදිරිපත් කරනවා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන්න. ආනයනය පදනම් කරගත් ආර්ථිකයේ ඉඳන් අපනයනය පදනම් කරගත් ආර්ථිකයකට යන්න. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම දියුණු කරන්න, නගරයේ ආර්ථිකය විතරක් නෙමෙයි. ඊළඟට අයවැය පාලනය කරන්න. මේ ඔක්කොම කරන්න නීතිත් මම ඊළඟ මාස දෙකේදී ඉදිරිපත් කරනවා. මෙතන තියෙන්නේ මගේ අනාගතය නෙමෙයි, ඔබේ අනාගතය තියෙන්නේ. කොයි පාරේද යන්න ඕන කියලා ඔබ තීරණය කරන්න. 88-89 වසර නැවත උදාවන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ගෙවුණු වසර 35ක කාලය ඇතුළත තම පක්ෂයේ භාවිතයෙන් ඒ බව සනාථ කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා. 88-89 නැවත උදාවන්නේ දැයි කැනඩාවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ කැනඩා සංචාරයේ එරට සිටින ශ්‍රී ලාංකිකයන් නැමැතිමේ පළමු ජනහමුව පිළිගන්නවාද, ඊට පස්සේ පොලොජයිස් කරනවාද 1989 1990 ගුණේ ත්‍රස්තවාදයේ ක්‍රියා ගැන? අපි වමේ ව්‍යාපාරය, අපි මානවවාදී ව්‍යාපාරය. සෑම මිනිසෙකුටම සෑම දරුවෙකුටම හොඳ අනාගතයක් ජීවිතයක් ලැබෙන්න ඕන කියන විශ්වාස කරන ව්‍යාපාරයක්. එහෙම ව්‍යාපාරයක් අත්දින්
සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා. ඒ පිළිබඳ අපට කම්පනයක් තිබෙනවා. ඒ පිළිබඳ අපිට කනගාටුවක් තිබෙනවා. අපි හැබැයි 88 අසුනමේ ජීවත් වෙන්නේ නැහැ. දැන් අපි අවුරුදු 35ක් වෙනවා. අපි අපේ භාවිතාව ඇතුලේ අපි ඔප්පු කරලා තිබෙනවා. යලි එවිනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බව. අපි අතින් ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කිරීමට අප සූදානම් බව අපි පෙන්වලා තියෙනවා. टोरेंटो जनहमुएदी जातिक जनबलवेगे नायक अनुर कुमार दिसानायकट हिमियुने इहल पिलिगनीमक रटे वत्मान तत्वय संबंधेन असलु कथा देन पिहि तुडक में आर्थिके करगेन ලංකාව 1948 ඉඳලා 108ට වඩා වර්ධනය වෙලා තියෙන පස් අවුරුද්දයි. හැබැයි 112 මාර්කට වර්ධනය වෙන්න නම් මේ තියෙන මොඩල් එක මීට වඩා ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. මම එකක් කියන්නම්. නැවතත් අභ්‍යන්තරයේ දිහා බලන රටවටේට තාප්ප බැඳගෙන ගහන මොඩල් එකකින් නම් බෑ. අද මේ දේශපාලනය කරන්නේ ඔක්කොම කරන්නේ මේ රට බේර දීපු මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙයි. මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න ඕම අද. ඔය දේශපාලනය කරන්නේ ඕමේ චන්දින්න තිබුණනේ එදවස්සල අර වේලුපුල්ලේ ප්‍රභාකරන් එක්ක ගේම ඉල්ලන. අවුරුදු 30ක් තිස්සේ යුද්ධ වෙලාවේ මේ චන්දි ටිකට දෙනවා අපි තමයි යකෝ නියම චන්දි. එන්න ගියාම වේලුපුල්ලේ ප්‍රභාකරන් නැට්ට පස්සපැත්තේ ගහගෙන හැංගිලා හිටියා. ප්‍රමාණිකුලව නියමානුකූලව එන මැතිවරණේ කරුණාකර තියන්න ඉඩ දෙන්න. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ කවුද මේ පරදේශපාලඥය? සියලු දේවල් සිද්ධ කරගන්නේ උන්ට. එතකොට මේ පරමාධිපත්‍යයෙන් වැඩක් තියෙනවද? මොනතරම් උජාරුවෙන් වුණත්, කයිවාරු ගැහුවත්, අඳින්නේ අනුන්ගේ කලිසම නම්, දාන්නේ අනුන්ගේ බෙල්ට් එක නම් වැඩක් නැහැ. හැබැයි කලිසම හැලුණත් රටේ ආර්ථිකය වැටෙන දෙන්නේ නැත්තම් මිනිසුන්ගේ බඩගින්න නිවන්න පුළුවන් ආර්ථිකය ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි ස්මාර්ට් අරගලය. කාලෙන් කාලෙට ඇස් බැඳුම් ගේනවා. දැන් අපි බලමු අලුතෙන් මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සොයලා බලන්න අනුකමිටුවක් පත් කරනවා. මේක විහිළුවක්. මේ මොහොතේදි මොකද්ද කළ යුත්තේ? ආයි මැතිවරණ කල් දා ගන්න සිටියම හකුලන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ජනතාවයකට ඉඩ නොදිය යුතුයි. දැන් ජනාධිපතිතුමා කිව්වා ණය ප්‍රතිවගත කරලා විදේශ ණය ප්‍රතිවගත කරලා ස්ථාවරත්වයක් රටට ගේනවා කියලා එතුමා කිව්වා. ජූනි මාසේ වෙනකොට දැන් ජූනි මාසේ වෙනකොට මොකද කියන්නේ? බැසිල් මහත්තයා කියනවා අපිට ඉක්මනට දන් දෙයක් දීපල්ලා. රාජ්‍ය බලය දාලා මොන හරි ක්‍රමයක් දාලා අපි පස් දෙනා ඇතුළට රිංගගන්නේ කොහොමද? ඉතින් අපි ජනාධිපතිගෙන් අහනවා රාජමක්සලා පස් දෙනා ඇතුළට යන ඡන්දෙද වැදගත්? ණය ප්‍රතිව්‍යුහගත කරලා රට එතුමා කියන විදිහට ආර්ථික දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමද වැදගත්? ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.